සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ එපිසහය 18 වෙනි පදයයි. සියලු යාඥාවලින්ද ඉල්ලීම් වලින්ද සියලු කාලවලදී ආත්මයන් කරන කොටගෙන යාඥා කරන්න. මේ පදය තුලින් පාවතුමා අපව උනන්දු කරවන්නේ සියලු යාඥාවලින් සියලු කාලවලදී යාඥා කරන්න යන වෙනුයි. පෞලක වැඩිහිටියන් දිනපතාම දෙවියන් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ යැපීම ප්‍රදර්ශනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මන්ද දරුවන් දෙවියන් වහන්සේව විශ්වාස කිරීමට මුලින්ම පටන් ගන්නේ ඔවුන්ට ළඟින්ම සිටින අයගේ සත්‍ය වූ ඇදහිල්ල දැකීමෙන් පසු වන නිසායි. දෙක තිමුත් 1 පස්වෙනි පදයේ පාවල් තුමා මේ පිළිබඳ උදාහරණයක් ගෙන හැර දක්වනවා. එනම් ආච්චි සහ මව තුල තිබුණා වූ ඇදහිල්ල තිමෝති තුලද තිබීමයි. යාඥාව ඇති මහත් වූ වැදගත්කම අපගේ දරුවන්ට පෙන්වීමට ඇති එකම ක්‍රමය නම් අපගේ දරුවන් වෙනුවෙන් සහ දරුවන් සමග යාඥා කිරීමයි. දෙවියන් වහන්සේට ඇදහිල්ලෙන් ළඟා වීමේ දැඩි අවශ්‍යතාව ඔවුන් ඉගෙන ගන්නා එක් මාර්ගයක් වන්නේ එයයි. හිතෝපදේශ 12:22-6 සහ 1 තිමෝතී 1:5 යන පදවලට අනුව අප දෙවියන් වහන්සේ කෙරේ අවංක ඇදහිල්ලක ආදර්ශයක් දී ආරම්භයක් දුන් විට දරුවන්ට අපි විශේෂ තෑග්ගක් දෙනවා. එනම් දෙවියන් වහන්සේ අපගේ ජීවිතයේ අනිවාර්ය කොටසක් බවත් උන්වහන්සේ අකණ්ඩව අපට ප්‍රේම කරන අපට මඟ පෙන්වන අපව ආරක්ෂා කරන දයන් වහන්සේ කෙනෙකු බවත් අපි ප්‍රදර්ශනය කරන්නට යනවා. අපි මෙනෙහි කරමු. දෛනික යාඥාව විසින් අපගේ දෛනික කනස්සල්ල අඩු කරනවා. අපි යාඥා කරමු. ප්‍රේමනීය දෙවියන් වහන්ස, දවසේ සෑම මොහොතකම ඔබ වහන්සේ මත වඩාත් පූර්ණ ලෙස සහ ඔබ වහන්සේ සෑම විටම අප සමග සිටින බවට සාතිකය මත රඳා සිටීමට අපට උපකාර කළ මැනව. ආමෙන්.